අනදවසේදී වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතු විදිහට මේට අදාළ වෘත්තීය සමිති 40කටම ආසන්න වෘත්තීය සමිති ප්‍රමාණයක නියෝජිතයින් රැස්ුණේ විශේෂයෙන් අපි දිගින් දිගටම කිව්ව කාරණයක් මේ ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මේ රටේ රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලුම සේවා නියුක්තිකයින් වෘත්තීය වේදීන් අරගෙන යන මේ සටනේ මේ අරගලයේ තීර්ණාත්මක සතිය තීර්ණාත්මක දින කිහිපය එළඹෙන සතියේදී ආරම්භ වෙනවා. ඒ අනුව අද දවසේදී මින් ඉදිරියට මේ අපේ අරගලයේ මේ සටන මේ වැඩසටහන තීව්‍ර කරන්නේ කොහොමද මොන වගේ වැඩසටහනකටද යන්නේ ඒ කාල රාමුව මොකද්ද කියන කාරණේ සම්බන්ධව අද දවසේ දීර්ඝව සාකච්ඡා කරා. ඒ අනුව විශේෂයෙන් මේ ආණ්ඩුවට අපි දිගින් දිගටම කිව්ව කාරණයක් ඇහුම් කන් දෙන සූදානම් නැත්නම් නම්‍යශීලී වෙන්න සූදානම් නැත්නම් වෙනසක් කරන්න සූදානම් නැත්නම් අවසානයේ මේ රටම අකර්මණ්‍ය වෙන තරමේ වුණා තීරණ වලට යන අපිට සිද්ධ වෙනවා ඒ තැනට අපිව තල්ලු කරන්න එපා කියන කාරණය අර දවසේදී අපි සාකච්ඡා කළ තීරණ කීපයකට එළඹුණා. එයින් පළවෙනි කාරණය විශේෂම කාරණය අපි දිගින් දිගටම කිව්ව කාරණයක් අටවෙනිදායින් පස්සේ එළඹෙන ඕනෑම මොහොතක දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට ආණ්ඩුවට දැනෙන ආණ්ඩුවට රිදෙන අවසානයේ මුළු රටමුණත් නතර වෙන ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අපිට යන්න සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණේ අපි අහලා තියෙනවා 1953 හර්තාලය ගැන අපි අහලා තියෙනවා 1980 ජූලි වර්ජනය ගැන සමහරට ඊට එහා මට්ටමකට අරන් යන වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන් කියන කාරණේ ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපේ පොදු එකගතාවයන් අද දවසේදී අපි ඇති කරගත්තා. ඒ අනුව එළඹෙන 8 වෙනිදායින් පස්සේ ඕනෑම මොහතක ආරම්භ වන වෘත්තීය ක්‍රියාමාර්ගයකින් අනතුරුව ඒ එළඹෙන දින කීපෙදී අවසානයේදී මේ රටම උනත් නතර වෙන ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන අද දවසේදී අපි එකඟුණා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මීට අදාළ සියලු පාර්ශව එකතු කරගෙන මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න තමයි අපි තීරණය කරේ. ඒ අනුව එළඹෙන සතිය ආරම්භයේදී 7 වෙනිදා වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිතිය එකමුතුව සමග අපි සූදානම් සාකච්ඡා කරන්න වරාය කනිජ තෙල් විදුලි බල ආදී අනෙකුත් සියලු වෘත්තීය සමිති සමග මේ ගැටලුවේදී ඔවුන් කොහොමද මේ සටනේදී අපිත් සමග එකතු වෙන්නේ ඔවුන් සියලු දෙනා එකතු කරගෙන මේ ගමන ඉදිරියට යන්නේ කොහොමද කියලා ඒ වගේම එළබෙන සතියේදී අපි සූදානම් මේ ගැටලුව මෙරටේ සියලු දේශපාලන පක්ෂ හමුවේ තබන්න ඒ හරහා ඔවුන්ගේ සහය මේ ගැටලුවට ලබා ගන්න මේ සටනට ලබා ගන්න අවසානයේදී මෙරටේ අපි දන්නවා මෙරටේ ජනතාව දැඩි පීඩනයක ඉන්නේ මේ ආණ්ඩුවේ සියලු ප්‍රතිපත්තීන් ජනපීඩක ප්‍රතිපත්ති බවට පත් වෙලා තියෙන එක පැත්තකින් විදුලි බිල වැඩි වෙලා මේ ජීවන වියදම වේගයෙන් ඉහළ යනවා වංචා දූෂණ ඉවහා ගිහිල්ලා රාජ්‍ය වියදම නාස්තිකාර වියදම් එන්න එන්න වැඩි වෙනවා ඒ අතරතුරේදී මේ රටේ වෘත්තීය වේදීන්ට මේ රටේ සේවා නියුක්තිකයින්ට මේ රටේ අහිංසක ජනතාවට බදු ගහලා ඒ බදු සල්ලි උඩ පීනන මේ ආණ්ඩුවේ ජනපීඩක ප්‍රතිපත්තීන් වලට එරෙහිව මේ රටේ සියලු දේශපාලන පක්ෂ මේ රටේ සියලු ජාතීන් සියලු ආගමිකයන් සියලු පුරවැසියන් එකතු කරගෙන අවසානයේ මේ සටන ජාතික සටනක් බවට පත් කරන සතිය බවට අපි එළමෙන සතිය පත් කරන්න සූදානම් කියන කාරණේ මේ දවස් මේ මොහොතේදී අපි අවධාරණය කරනවා. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලිවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලිවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලිවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්